කතා සාහිත්‍ය අපිට නව්‍ය දෙයක් නෙමෙයි අලුත් දෙයක් නෙමෙයි බොහෝ වෙලාවට කතාවන් වලින් ගෙන එන රසමුසු අවවාද අනුශාසන අපේ ජීවිතවලට ආදේශ කරගෙන අපේ ජීවිත හදාගත්ත තැන් බොහෝමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට ඉතින් අද දවසේ විදු වීඩියෝ චැනලේ තවත් එක් අලුත් පිටුවක් පෙරලන්නයි මේ ඔබත් එක්ක සූදානම් වෙන්නේ ඒ තමයි ළමා මනසට ඉතාම සංවේදී කරුණු කාරණා කතාංශාරයෙන් ග්‍රහණය කරන්න ඕනට ඉදිරිපත් කරන්න වීඩියෝ චැනලේ ඉඩකඩක් වෙන් කරනවා මේ කතා නරඹන්න ශ්‍රවණය කරන්න සිද්ධ වෙන්නේ අපේ වැඩිහිටි අයට වැඩිහිටි ගුරුවරු වැඩිහිටියෝ මේවා අහලා දරුවොත් එක්ක බෙදා හදාගෙන ඔවුන්ගේ මනෝ සමාජ සංවර්ධනයට දායක වෙනවා නම් ගොඩාක් හොඳයි ඒ ඔස්සේ අපේ පුළුල් ලෙස ගැඹුරු සාහිත්‍ය තුලක සාකච්ඡා වෙච්ච කාරණා ඉතාම සරල භාෂාවෙන් ඔබ ඇතැම් වෙලාවට අහලවත් නැති කතා මේ ඔස්සේ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා හොඳයි අද එහෙම ආරම්භ කරන්න ඔබට පුළුවන් අපේ channel එකත් එක්ක ගොඩාක් වෙලාවට මේ වගේ කතා අහන්න එකතු වෙන්න අපිව subscribe කරන්න. එතකොට අලුත් කතාවක් දාපු හැටියෙම ඔබට එක්ක අලුතෙන් බලන්න හැකියාව තියෙනවා. ඉතින් අපි යමු අද කතාව රාජහංසයා සහ බකමූණා පිළිබඳ කතාව. ඔන්න දුවේ පුතේ මහා වනයක් මැද්දේ පිහිටියා වූ පස්පියු මෙන්න ඒ කියන්නේ රතු නෙළුම් සුදු නෙළුම් කුමුදු ඕලු මානේ මෙන්න මේ කියන පුෂ්පයන්ගෙන් බොහොම අලංකාර වෙච්ච මහා විලක බොහොම සුන්දර වර්ණවත් පිහාට සහිත හංසේ රාජහංසේ කෙලි දෙලෙන් පසු වුණා ඉතින් මෙහෙම මේ හංසයා මෙහෙම දවා කාලේ බොහොම කෙලි දෙලෙන් ඉන්න අතරේ ඔහම ඈත වනයක ඉඳලා බකමූණෙක් ඇවිල්ලා කිව්වා මට ඔබගේ මිත්‍රත්වය අවශ්‍යයි මම ඔයාගේ යාළුවෙක් වෙන්න කැමතියි කියලා බකමූණ කිව්වා බොහෝම පවට්ටු මිතුරු භවා යහපත් ආශ්‍රය ලැබීමෙන් ඉතාම සුපිරිසිදුතාවයට පත් වෙනවා ඒ නිසාවෙන් ඔයාගේ ආශ්‍රය මට වටිනවා කියලා කිව්වා ඒ කොහොම වුණත් මේ විරූපී බකමුණ දෙසහංශය බැලුවේ අකමැත්තෙන් වුණත් දිගින් දිගටම මේ මිත්‍රත්වය ප්‍රාර්ථනා කරපු හින්දා හංසයා කිව්වා හොඳයි මම ඔයාගේ යාළුවෙක් වෙන්නම් කියලා. ඉතින් මෙහෙම කාලයක් මේ දෙන බොහොම සතුටු සාමී ජීව බොහොම ළඟ ළඟ එකට එකතු වෙලා කල් ගත කරා. ඉතින් තෑගි භෝග බෙදාගත්තා, මෙයාලගේ දුක සැප බෙදාගත්තා. බොහොම කාලයක් වනයේ එකට වාසය කළා. ඉතින් කාලයක් ගත වුණාට පස්සේ බකමූණට නැවත අවශ්‍ය වුණා තමන් කලින් ආපු වනාන්තරයට ආපසු යන්න. එතකොට හංසයාට කිව්වා මිත්‍රය මම දැන් ඔබත් සමග සෑහෙන කාලයක් එකට එක්කවලා කටයුතු කරා මට දැන් නැවතත් මගේ වනාන්තරයට යන්න අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් මෙහෙම කියලා බකමූණ ගියා. නමුත් හංසයා දීර්ඝ කාලීනව මේ ආශ්‍රයත් සමග කල්ගත කරලා ඇත්තටම ඔහුට පාළුවක් දැනෙන්න ගත්තා තමන්ගේ මිතුරා නැතිවීම ගැන. ඉතින් එකම දේ එකම ආකාරයෙන් එකම විදිහට දීර්ඝ කාලීනව දැකලා හිටිය හංසයා දවසක් කල්පනා කරා මගේ මිත්‍රයාව බලන්න මම ඔහුගේ වනාන්තරයට යන්න ඕනේ කියලා හිතාගෙන හංසයා ඒ වනයට ගියා. බොහොම අමාරුවෙන් දිවා කාලේ හංසයා හැමතැනම හොයලා බැලුවත් බකමූණව දකින්න හම්බුනේ නැහැ. නමුත් යම් විදිහකින් හෝඩුවාවක් ඔස්සේ ගිහිල්ලා බකමුණ එක්තරා බෙනේක ඉන්නවා කියලා දැනගෙන එතෙන්ට ගියා. ඒකල්ලා හංසයක් කතා කරා බකමුණට මිත්‍රය මා ඇවිත් ඉන්නව බොන්න ගැහෙන්න ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. එහෙමුණත් බකමුණ මේ වෙලාවේ පිළිවදන් දුන්නා. ඔයා දන්නව නේද දවල් කාලෙට මගේ ඇස් පේන්නේ නැහැ මං හැන්දා වෙනකන් ඉඳලා මං පල්ලෙහාට බැලලා ඔයාව හම්බෙන්නම් කියලා. ඉතින් ඔන්න සවස් කාලේ මෙහෙම බකමූණ බෙලින් එළියට ඇවිල්ලා දෙන්නත් එක්ක ආගිය තොරතුරු මේ පරණ මිතුදම මේ ගැන ගොඩාක් කතා බහ කරලා රෑ එළි වෙනතුරුත් කතා කරලා දෙන්නට දෙන්න බොහෝම සතුට සාමිචේ දිලා උදේ කාලේ නැවතත් බකමූණ
පෙනේට ගිහින් නිදිය ගන්න සූදානම් වුණා. හංසයට ගොඩාක් විඩාබරයි. ඒ බෙනේ අසලම හංසයත් වැතිරුණා පොඩ්ඩක් නිදිය ගන්න. ඔය වනේ මේ වෙලාවේ තනින් තන වෙළඳාමේ ගිහිල්ලා වෙළඳාම් කරන කණ්ඩායමක් රැඳිලා හිටියා. ඔවුන් මේ පහන් වෙච්ච මොහොතේ නැත්තම් අලිවම කාලේ නැවත වෙළඳාම ආරම්භ කරන්න ගමන පිටත් වෙන්න වෙළඳ නායකයා විසින් සංගෙඩියක් පෙන්වා වනයේ සිසාරා රැව් පිළිරැව් දෙන විදිහට මේ ඇහිච්ච හඬට බෙනේ ඇතුලේ හිටිය බක මූණා මූසල හඬක් නගමින් ප්‍රතිචාරයක් ප්‍රතිරාවයක් නැව්වා ඒ හඟෙඩියටම සමාන ලෙස වෙළඳ නායකයා කල්පනා කළා ඉඳලා ඉඳලා ගමන පිටත් වෙන්න හදනකොට මේ ආපු මහා මූසල හඬ නිකුත් කළ බක මූණගේ බෙනේට සද්දේ ආ දිසාවට විදින දුනු ආයෙක්ව තමන්ගේ වෙළඳ කණ්ඩායමෙන් ගෙනල්ලා හරියටම එල්ල කරලා දුන්නක් විදින්න කියලා. ගියක් විදින්න කියලා. ඉතින් මොකද කළේ මේ දුනු ආය ශබ්දයට විදින්න අති දක්ෂේ කොහොම උරපුරා දුන්න කැදලා දුන්න ඇදලා ඊතලයේ අතෑරියා ඒ දෙස දිසාවට. මේ වෙලාවේ බෙනේ ඇතුලේ හිටිය බකමූණා බේරිලා බෙනේ අසලම නිදා හිටිය හංසයාගේ ලය පසාරු කරගෙන යන විදියට මේ ඊය වැදුනා. ඉතින් දුවේ පුතේ මේ කතාව ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන් තම අනගි පාඩම තමයි අපි පාවිච්චි කරන වචන තැනට නුසුදුසු ප්‍රතික්‍රියාව. ඒ වගේම තමන්ට නොගැලපෙනා වූ මිත්‍රත්වය නිරන්තරයෙන්ම අපට විපත රැගෙන එනවා. ඉතින් කතාව ඉතාම සරල ආකාරයෙන් ඔබත් සමග සාකච්ඡා කළේ ඒ තුලින් ලබා දෙන්නා වූ පණිවිඩය අතිමහත්. ඉතින් තවත් මේ ආකාරයේ පුංචි කතාවකින් ඔබ හමු වෙනකම් විදු වීඩියෝ channel එකෙන් අදට අපි සමගාමීව